ලෝකයේ බලවත් රටවල් බොහොමයක් තමන්ගේ රට තුල කිසිදු මිසයිල් ආරක්ෂණ පද්ධතියකට නැවැත්විය නොහැකි හයිපර්සොනික් අවි වැඩි දියුණු කිරීම සිද්ධ කරගෙන යනවා. ඉතින් මේ වන විටත් ඇමරිකාව, රුසියාව, චීනය වැනි රටවල් මේ පරීක්ෂණ අතින් ඉදිරියෙන් සිටිනවා. නමුත් මේ දක්වා නිෂ්පාදනය කරපු හයිපර්සොනික් අවි අතර මේ චීනයේ හා රුසියාවේ හයිපර්සොනික් අවි වලට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ඉතින් මේ හයිපර්සොනික් අවි මෙතරම්ම ප්‍රබල අවියක් බවට පත් වෙන්න තියෙන ප්‍රධානතම හේතුව තමයි මෙම අවි වල පවතින අසමසම වේගය. ඉතින් මේ අධිවේග වලින් ගමන් කරන හයිපර්සොනික් අවි වැළැක්වීම සඳහා මේ දක්වා ලෝකේ සාර්ථක ගුවන් ආරක්ෂණ පද්ධති බිහි වෙලා නැති තරම්. ඇතැම් ගුවන් ආරක්ෂණ පද්ධති වලට මෙම හැකියාව පවතින බව සඳහන් කළත් ඒවා තවමත් ප්‍රායෝගිකව යුද ගැටුම් අවස්ථාවලදී ඔප්පු වෙලා නැහැ. ඉතින් මේ ගුවන් ආරක්ෂණ පද්ධති ගැන කතා කළාම රුසියාවේ S-300 හා S-400 ගුවන් ආරක්ෂණ පද්ධති මේ වන විටත් ලෝකයේ පවතින උසස්ම ගණයේ ගුවන් ආරක්ෂණ පද්ධති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඉතින් රුසියාව මේ ගුවන් ආරක්ෂණ පද්ධතිවල තවත් පියවරක් ඉදිරියට තබමින් හයිපර්සොනික් අවි වැළැක්විය හැකි ගුවන් ආරක්ෂණ පද්ධතියක් ලෙස තමන්ගේ නවතම S-500 මිසයිල් ආරක්ෂණ පද්ධතිය වැඩි දියුණු කරන්න සමත් වෙලා තිබෙනවා. ඉතින් මේ අනුව හයිපර්සොනික් අවි අතිනුත් ලෝකයේ ඉදිරියෙන්ම පසු වෙන රුසියාව තමන්ට එල්ලවන හයිපර්සොනික් අවි ප්‍රහාරයකදී ඒවායින් වැළකීමට මෙම S-500 ගුවන් ආරක්ෂණ පද්ධතිය නිෂ්පාදනය කළ තිබෙනවා. 2025 වර්ෂයේ වන විට රුසියානු හමුදාවල භාවිතය සඳහා යෙදවීමට බලාපොරොත්තු වන මෙම පද්ධතිය මගින් සාර්ථකව හයිපර්සොනික් අවි වැළැක්වීමට හැකි බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් මෙම පද්ධතිය මගින් රුසියාවේ උපාය මාර්ගික වැදගත් වන ස්ථාන වගේම විශේෂයෙන්ම මේ නීටෝ රටවල් හා සම්බන්ධ වෙලා තිබෙන රුසියාවේ නැගෙනහිර දේශසීමා ආසන්නී ආරක්ෂාව තහවුරු කරන්න රුසියාවට හැකියාව ලැබෙනවා. මෙම පද්ධතිය නිෂ්පාදනය කරලා තිබෙන්නේ රුසියාවේ එල්මාස් එන්කි එයා ඩිෆෙන්ස් ආයතනය මගින්. මේ S-500 මිසයිල් ආරක්ෂණ පද්ධතිය නිෂ්පාදනය සඳහා සැලසුම් සකස් කෙරෙන්නේ 2009 වර්ෂයේ සිටයි. 2022 වර්ෂයේදී රුසියාව නිවේදනය කරනවා මෙම S-500 මිසයිල පද්ධති මහා පරිමාණයේ නිෂ්පාදනය ඔවුන් ආරම්භ කළ බව. මේ දක්වා සිදු කළ පරීක්ෂණ අතරතුර මේ හයිපර්සොනික් වේගවලින් ගමන් කරන ඉලක්ක පහසුවෙන් විනාශ කර දැමීමට මෙම පද්ධතිය සමත් වෙලා තිබෙනවා. ඉතින් මෙම පරීක්ෂණවලදී රුසියාවේ ඇවන්ගාඩ් මිසයිලයේ සිට ඉතා අඩු වේගවලින් ගමන් කරන මිසයිල දක්වා විවිධාකාරයේ මිසයිල වර්ග නැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව පරීක්ෂා කරලා තිබෙනවා. අදියර කිහිපයක් යටතේ සිදු වූ මෙම පරීක්ෂණවලදී හයිපර්සොනික් ඉලක්කවලට එරෙහිව මෙම පද්ධතිය සාර්ථකව යොදාගත හැකි බව මේ වන විට ඔප්පු වෙලා තිබෙනවා. හයිපර්සොනික් අවි මගින් පහර දීමේදී එම අවිවල සාර්ථකත්වයේ රඳා පවතින්නේ එම අවිවල අධික වේගය නිසා මේ ගුවන් ආරක්ෂණ පද්ධතිවලට මෙම අවි සඳහා ප්‍රතික්‍රියා දැක්වීමට ලැබෙන කාලය ඉතාමත් අඩු නිසා. ඉතින් මේ නිසා මේ S-500 මිසයිල් ආරක්ෂණ පද්ධතිය මගින් මෙම හයිපර්සොනික් අවි වැළැක්වීමට හැකි නම් එය රුසියාව අත්කරගත් විශාල ජයග්‍රහණයක් බවට පත්වෙනවා. හයිපර්සොනික් වේගවලින් ගමන් කරන අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල වැළැක්වීමේ හැකියාවත් මෙම පද්ධතිය සතුයි. ඒ වගේම ගයිඩඩ් තාක්ෂණය සහිත යුද හිස්වලින් වගේම කෙටිදුර මිසයිල වර්ග නැවැත්වීමේ හැකියාවත් මෙම පද්ධතිය සතු වෙනවා. ඒ වගේම මේ වන විටත් රුසියාව භාවිතා කරන S-400 මිසයිල පද්ධතිය සමග සම්බන්ධීකරණය වෙමින් මේ ගුවනේ සිට එන තර්ජන මැඩ පැවැත්වීමට මෙම පද්ධතියට විශේෂිත වූ හැකියාවක් පවතිනවා. ඉතින් මේ හැකියාව නිසා අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයේ සිට කෙටිදුර මිසයිල දක්වාම මේ රුසියාවට එල්ලවන විවිධාකාරයේ මිසයිල තර්ජන හඳුනාගෙන ඒවා පහසුවෙන් මැඩ පැවැත්වීමට මෙමගින් හැකියාව ලැබෙනවා. ඉතින් මේ හයිපර්සොනික් වැළැක්වීමට මෙම පද්ධතිවලට පවතින තවත් අභියෝගයක් වන්නේ මේ ගයිඩඩ් තාක්ෂණයන් සහිත හයිපර්සොනික් අවි බොහෝ විට ගමන් කරන්නේ ඉතාමත් අඩු උසවල් වල. ඉතින් මේ නිසා මේ ගුවන් ආරක්ෂණ පද්ධතිවලට මෙම අවි හඳුනා ගැනීමට පවතින ඉඩකඩ ඉතාමත් සීමිතයි.
නමුත් මේ S-500 මිසයිල පද්ධතිය මගින් මේ ඉතාමත් අඩු උසවල් වල ගමන් කරන හයිපර්සොනික් අවිපවා වැළැක්විය හැකි බව මේ වන විට වාර්තා වෙනවා. ඉතින් මෙවැනි තර්ජන හඳුනා ගැනීම සඳහා වැඩි දියුණු කළ රේඩාර් පද්ධතියක් වගේම වැඩි දියුණු කළ පරිගණක පද්ධතියක් මගින් මේ මිසයිල නැවැත්වීමට අවශ්‍ය ගණනය කිරීම නිවැරදිව සිද්ධ වෙනවා. ඉතින් මේ ගණනය කිරීම වලින් ලැබෙන දත්ත හරහා මෙම පද්ධතිය පවතින ලෝන්චර්ස් වලට සහ ගයිඩන්ස් සිස්ටම් වලට දත්ත ලබා දීම සිද්ධ වෙනවා. ඒ වගේම මෙම පද්ධතිය මගින් සිදු කරන ප්‍රහාරවල නිර්වත්‍යතාව හා ප්‍රතිඵලදායී බව වැඩි කිරීම සඳහා මෙම පද්ධතියට භාවිතා කරන මිසයිලත් ඉහළ වේග යටතේ පහසුවෙන් දිශානතිය වෙනස් කළ හැකි මිසයිල වර්ග බව තමයි වාර්තා වෙන්නේ. නමුත් මෙම පරීක්ෂණ අතරතුර භාවිතා කළ මිසයිල පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වෙලා නැහැ. බොහෝ විට S-400 මිසයිල පද්ධතියේ වගේම 77 M6 වර්ගයේ හා 40 M6 වර්ගයේ මිසයිල මෙම S-500 මිසයිල පද්ධතියට භාවිතා කරයි කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ 77 M6 වර්ගයේ මිසයිල නිෂ්පාදනය කරලා තිබෙන්නේම බැලිස්ටික් මිසයිල හා සැටලයිට් වලට පහර දීම සඳහායි. ඉතින් මේ 77 M6 මිසයිල මගින් කිලෝමීටර 600ක පරාසයක් දක්වා පහර දෙන්න පුළුවන්. මේ නිසා මෙම මිසයිල මේ S-500 ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් හයිපර්සොනික් අවි වැළැක්වීම සඳහා වඩාත්ම ගැළපෙන මිසයිල බව සිතන්න පුළුවන්. ඉතින් මේ අනෙක් මිසයිල වර්ගය වන 40N6 මිසයිල නිෂ්පාදනය කළ තිබෙන්නේ ගුවන් යාන හා ක්‍රූස් මිසයිල වලට පහර දීම සඳහායි. මෙම මිසයිල මගින් කිලෝමීටර 400ක පරාසයේ පවතින ඉලක්ක බිම හෙලන්න හැකියාව පවතිනවා. ඉතින් මේ අධිවේගී මිසයිල වගේම මේ ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් ප්‍රහාරක යාන බිම හෙලීමටත් සුවිශේෂී වූ හැකියාවක් පවතිනවා. ඒ වගේම වර්තමානයේ මේ ගුවන් ආරක්ෂණ පද්ධති වලට මුහුණ දෙන්න වෙන ඉලෙක්ට්‍රොනික ජෑමික් සිස්ටම් වලින් ආරක්ෂා වී නිරවද්‍ය ප්‍රහාර සිදු කිරීමට මෙම පද්ධතියට හැකි බව තමයි මේ වන විට සඳහන් කරලා තිබෙන්නේ. මෙම පද්ධතිය සේවයට එක්වීමෙන් පසුව මේ වන විට පවතින A135 මිසයිල් ආරක්ෂණ පද්ධතිය විශ්‍රාම ගැන්වීමටත් බලාපොරොත්තු වන බව වාර්තා වෙනවා. මේ වන විට රුසියාව මේ නීටෝ රටවල් සමග යුද්ධයකට එළඹීමේ ඇති හැකියාව ඉතාමත් ඉහළයි. ඉතින් මේ අනාගත යුද්ධවලදී හයිපර්සොනික් අවි යුද්ධයේ තීරණයට බෙහෙවින් බලපාන සාධක බවට පත්වෙනවා. ඉතින් එවන් අවස්ථාවකදී මේ රුසියාවේ නවතම S-500 ගුවන් ආරක්ෂණ පද්ධතිය රුසියාවට අමතර වාසියක් බවට පත්වෙනවා. ඉතින් යුක්‍රේන යුද්ධය සහ ඊශ්‍රායල හමාස් ගැටුමේ නවතම තොරතුරුත් එක්ක නැවතත් හමුවෙමු. මෙවැනි වීඩියෝ නැරඹීමට අපගේ චැනල් එක අදම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.